එක්ස්ට්‍රීම් ගේමස් ලට ගැලපෙන Galax Hall of Fame 3080Ti අන්බොක්සිං එක. මම සාදරයෙන් පිළිගන්නවා තවත් ඉන්ට්‍රස්ටිං ඒ වගේම ඉතාමත් එක්සයිටින් අන්බොක්සිං එක්ස්පීරියන්ස් එකකට. ඉතින් අද අපි ගාව තියෙන්නේ Galax බ්‍රෑන්ඩ් එකේ Hall of Fame ඔෆිෂියලි ලංකාවට එන පළවෙනි කාඩ් සෙට් එක. ඉතින් මෙතනදි thank you කියලා කියනවා Smart Tech Distributions Private Limited එකට මේ අන්බොක්සිං එකට. අපිට මෙන්න මේ Galax Hall of Fame එඩිෂන් එකේ පළවෙනි කාඩ් සෙට් එක ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් මෙතනදි ඔයගලන්ට පුළුවන් වෙනවා මේ කාඩ්ස් මිලදී ගන්නවා නම් මේවල මිල ගණන් හැම දෙයක්ම දැනගන්න දැන් ස්ක්‍රීන් එකේ තියෙන නම්බර්ස් වලට කතා කරලා ඒ වගේම මම මේ නම්බර්ස් මේ ඩීටේල්ස් හැම දෙයක්ම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා අවශ්‍ය නම් ඔයගලන්ට ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි ඉස්සෙල්ලාම කතා කරමු මේ Hall of Fame එඩිෂන් එක මොන විදිහටද වෙනස් වෙන්නේ ඒ වගේම ඇයි මේක රිවිව් එකක් නැතුව අන්බොක්සිං එකක් වෙන්නේ කියලා. පළවෙනියටම කියන්න අවශ්‍යයි මේ තියෙන්නේ GPU වලට ආපුවම එතනෙනුත් ඕවර්ක්ලොකින් වල එක්ස්ට්‍රීම් වලට යන්න පුළුවන් මට්ටමේ ග්‍රැෆික් කාඩ් එකක්. ඉතින් 3080Ti කියන වර්ෂන් එක හෝ මීට කලින් 1080 කියන වර්ෂන් එක හෝ අරගෙන Galax බ්‍රෑන්ඩ් එකෙන් මේ Hall of Fame HOF කියන එඩිෂන් එකෙන් කරන්නේ මේක උපරිම ඕවර්ක්ලොක් කරන්න පුළුවන් විදිහට ඉතාමත් හොඳ පවර් ඩිලිවරි එකක් ඉතාමත් හොඳ කූලින් මේ හැම දෙයක් එක්කම කස්ටම් GPU එඩිෂන් එකක් ග්‍රැෆික් කාඩ් එකක් නිර්මාණය කිරීම. ඉතින් මේකේ තියෙන ෆීචර්ස් එක්ක ඔයගලන්ට පේනවා ඇති සාමාන්‍යයෙන් වෙනදට තියෙන කාඩ් එකක් වගේ නෙවෙයි සෑහෙන බර පැකේජ් එකක් සෑහෙන බර කාඩ් එකක්. මේ කාඩ් එකේ සෑහෙන දේවල් ගොඩක් තියෙනවා එක්ස්ට්‍රීම් එකට යන්න. ඉතින් PC Guide LK එකේ මේ වෙනකොට අපිට ටෙස්ට් බෙන්ච් එකක් නැහැ මේ වගේ ඉතාමත් එක්ස්ට්‍රීම් කාඩ් එකක් එයාගේ උපරිම තත්ත්වයට පුෂ් කරන්න තරම්. ඉතින් සාමාන්‍යයෙන් ටෙස්ට් බෙන්ච් එකක් තියෙන්න අවශ්‍යයි මේ වෙනකොට තියෙන ස්ටෑන්ඩර්ඩ් වලින් අඩුම තරමේ 5 GHz වලටවත් යන්න පුළුවන්. ඉතින් ඉදිරියේදී PC Guide LK එක හරහා ටෙස්ට් බෙන්ච් එකක් අපි අනිවාර්යයෙන්ම ලබා ගන්න. එහෙම නැත්නම් ඒ ගැන ප්ලෑන් එකක් තියෙනවා ඉස්සරහට මේ කාඩ්ස් ටෙස්ට් කරලා උපරිම පර්ෆෝමන්ස් ලබා දෙන්න. කොහොමදත් මෙතනදී අපිට කියන්න අවශ්‍යයි මේ කාඩ් එකේ ස්පෙක් එකේ තියෙනවා 32GB RAM එකක් අත්‍යවශ්‍ය වෙනවා. මේ තියෙන කාඩ් එකේ සම්පූර්ණ පර්ෆෝමන්ස් එක ලබා ගන්න විශේෂම ගේමින් වලදී බොටල් නෙක් එකක් නොවේ. ඒ වගේම අපිට 5 GHz 5.3 GHz උපරිම පුෂ් කරන්න පුළුවන් වෙන සිස්ටම් එකක් වෙන්න අවශ්‍යයි. ඉතින් කොහොමද මේ හැම දෙයක් එක්කම අපි බලමු අන්බොක්සිං එක්ස්පීරියන්ස් එක කොහොම එකක්ද කියලා. ඉතින් එහෙමනම් ඔයගොල්ලෝ දකින්න ඇති අන්බොක්සිං එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා. ඉතාමත් ලොකු පැකේජ් එකක් ගොඩක් දේවල් අඩංගු වෙනවා. ඉතින් මේ කාඩ් එකේ තියෙන සුවිශේෂීම දේ තමයි මේකේ ස්පෙක් ගැන මම පස්සේ කතා කරන්නම්. ඉතාමත් වෙනස්ම විදිහේ ස්පෙක් එකක් තමයි තියෙන්නේ මේ කාඩ් එක සෑහෙනම බරයි. කොච්චර බරද කියනවනම් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 200ක් විතර ආසන්න වශයෙන්
බර වෙනවා. ඉතින් මේ කාඩ් එකේ අපිට ඉතාමත් ලොකු metal back plate එකක් තියෙනවා. ඒ වගේම තමයි අනෙක් කාඩ්ස් වල දැකලා නැති පළවෙනි වතාවට මම දකින layers දෙකක heat sink එකක් තියෙනවා. ඉතින් මේකේ පළවෙනි layer එක සම්පූර්ණයෙන්ම heat sink එකක් යනවා හැම component එකක්ම touch වෙන විදිහට. දෙවෙනි heat sink එක තමයි අපිට මේ විදිහට fans 3ක් එක්ක තියෙන GPU එකේ ඉඳලා heat pipes විදිහට එළියට එන. ඉතින් මේ මගේ reviews අතරතුර මම දකින පළවෙනි design එක මෙන්න මේ විදිහට heat sink දෙකක් layers දෙකක් විදිහට integrate කරලා මේකේ පල්ලෙහා වෙනම layer එකක් තියෙනවා. ඊට පස්සේ තමයි දෙවෙනි layer එක තියෙන්නේ. ඒ වගේම තමයි Nvidia සමාගමේ තියෙන design එක අනුව reference design එක අනුව මේගොල්ලෝ මෙතන cut එකකුත් තියලා තියෙනවා. ගොඩක් වෙනස්ම design එකක් කියලා කියන්න පුළුවන්. Fans විදියට ගත්තොත් අපිට මෙතනදී fans 3ක configuration එකක් මේ කාඩ් එකේ තියෙන්නේ. අපිට තියෙනවා millimeter 100ක 102ක fan දෙකක් සහ millimeter 92ක centimeter 9 සහ 10 විදියට fan configuration එකක්. ඉතින් මේ හරහා Galax brand එකේදී හොඳ maximum airflow එකක් අඩුම noise level එකක් යටතේ ගන්න තමයි මේගොල්ලෝ මේක design කරලා තියෙන්නේ. Layers දෙකක් හරහා මේ තියෙන air pressure එක හරහා වැඩ කරලා අපිට vents විදිහට මේක වටෙන්ම මේ cool down කරන එහෙම නැත්නම් hot air එක එළියට යන්න තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මෙතනදිත් slot 3ක් දක්වා මේක අවශ්‍ය වෙනවා මේ කාඩ් එක mount කරන්න. ඒ වගේම අපේ සාමාන්‍ය graphic interface එක තියෙන තැනිනුත් මෙතනදී air එක එළියට යන විදිහට තමයි design කරලා තියෙන්නේ. ඉතින් heat sink එක එහෙම නැත්නම් heat solution එක විදිහට ගත්තොත් extreme design එකක් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. කාඩ් එකේ අපිට power එක විදිහට මෙතනදී extreme overclocking වලට යන කාඩ් එකක් විදිහට 8 pin power connectors 3ක් මෙතනදී දෙන්න වෙනවා. ඉතින් මේ 8 pin connectors 3ක් ලබා දෙන්න අපිට මෙතනදී include කරලා තියෙනවා කාඩ් එකත් එක්ක ඉතාමත් stylish power connectors 3ක්. ඉතින් අපේ සාමාන්‍ය power supply එකේ ඉඳලා ඉතාමත් පහසුවෙන් නැවෙන මෙන්න මේ ටිකෙන් අපිට පුළුවන් connection එක දෙන්න. ගොඩක් හොඳ ඔප්ෂන් එකක්. මොකද මේ වගේ white color theme card එකක් එක්ක එතනදී අර black cable එන්නේ නැතු ඒ වගේම cable වල අපි දන්නවා නැවෙන කොටස් ගොඩක් තියෙනවා අපේ power supply එකේ ඉඳලා එන. මෙතනදී අපිට බොහොම simple විදිහට ඒවා connect කරගන්න පුළුවන් ඔප්ෂන් එකක් දීලා තියෙනවා. මේත් එක්කම අපිට තියෙනවා අපේ card එකේ සම්පූර්ණයෙන්ම සපෝට් එකක් දෙන්න පුළුවන් විදිහට bracket එකක්. ඉතින් මෙතනදී මෙන්න මේ විදිහට මේක fix කරගත්තට පස්සේ අපිට පුළුවන් casing එකේ ඉඳලා card එකට support එකක් දෙන්න. මේ support එක මම හිතන්නේ අනිවාර්ය වෙනවා මේ වගේ බර card එකක්. එහෙමත් නැත්නම් සම්පූර්ණ stress එකෙන් විශාල ප්‍රමාණයක් මේ තියෙන card එකේ motherboard එකට යන්න පුළුවන්. ඉතින් මේ දේවල් එක්ක අනිවාර්යයෙන්ම මේ support එක මම හිතන්නේ පාවිච්චි කරන එක වැදගත් වෙනවා. Gloves include කරලා තියෙනවා. ඉතින් glove pair එකක් අපිට තියෙනවා. මේකෙන් අපි කාඩ් එක handle කරද්දි මේක fix කරද්දි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකත් additional touch එකක් හැම්බෙලෙම පාවිච්චි වෙන්නේ නැතුවේ. හැබැයි ඔයගේ initial setup එකේදී ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මීට කලින් මම Galax brand එක ගැන review එකක් කරා, introduction එකක් කරා line up එක ගැන. එතනදී මම කියපු දෙයක් තමයි සාමාන්‍යයෙන් graphic card වලට ආපුවම අපේ brand එක අනුව graphic card එකේ brand එක අනුව වෙන වෙන ARGB controlling software තියෙනවා. ඉතින් මෙතනදීත් අපිට මේ Galax card එකට වෙනම controlling software එකක් තියෙනවා. හැබැයි විශේෂයෙන්ම ඔයාගේ motherboard එකේ තියෙන ARGB වලින් ඔයාගේ කාඩ් එකත් control වෙන්න අවශ්‍යයි නම් ඒකට වෙනම cable එකක් තියෙනවා. ඉතින් මෙතනදී සාමාන්‍යයෙන් ඔයා පාවිච්චි කරන motherboard එකේ තියෙන ARGB software interface එකෙන් ඔයාගේ කාඩ් එකේ colors සම්පූර්ණයෙන්ම මෙතනදී control කරන්න පුළුවන්. එහෙමනම් මම කතා කරා කාඩ් එකේ ලස්සන ගැන design එක ගැන. දැන් තමයි Hall of Fame card එකක තියෙන සුවිශේෂීම දේවල් වලට අපි එන්නේ. ඉතින් ඊට කලින් මම කියන්නම් මේකේ dimensions සාමාන්‍යයෙන් අඟල් 14ක විතර full casing එකක් ඔයාලට අවශ්‍ය වෙනවා. අඟල් 14ක විතර clearance එකක් තියෙන්න ඕනේ. ඒ වගේම අඟල් 7කට ආසන්න පළලක් තියෙනවා. ඒ වගේම අඟල් 3කට ආසන්න වෙන මේකේ depth එකක් තියෙනවා. ගැඹුරක් තියෙනවා. ඉතින් card එක වගේ system එකට mount කරනවා නම් ඉතාමත් හොඳ ඉඩකඩක් තියෙන්න අවශ්‍යයි. ඒ වගේම තමයි air flow එක ඉතාමත් හොඳට තියෙන්න අවශ්‍යයි. ඉතින් මේ වගේ extreme card එකකට යනවා නම් මේ card එකේ තියෙන සුවිශේෂීම දේවල් අතරට
එකතු වෙනවා මේ කාඩ් එකේ අපිට තියෙන dual bios configuration එක. මේක සාමාන්‍යයෙන් තියෙන performance mode එකේ ඒ වගේම silent mode එකක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට තියෙන advantage එක තමයි ඔයා මේක gaming වලට වැඩිපුර පාවිච්චි කරන්නේ නැත්නම් මේකේ උපරිම performance ගන්නෙ නැතුව නම් ඔයා පාවිච්චි කරන්නේ දිගු කාලයක් යම් කිසි හේතුවක් නිසා ඔයාලට මේක silent mode එකට දාන්න පුළුවන්. performance යම් කිසි මට්ටමකට අඩු වෙනවා. ඒ වගේම fan noise එකත් අඩු වෙනවා. හැබැයි performance mode එකදී කාඩ් එකේ full power එක ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක අවශ්‍ය වෙනවා නම් dual bios bios දෙකක් අතර මාරු වෙලා මෙතන system එක restart කරන්න වෙනවා. අපිට ඒක කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට කාඩ් එකේ එළියෙන් වෙනම button එකක් තියලා තියෙනවා. මේක extreme විදිහට push කරන්න ඉතාමත් හොඳට cooling එක boost කරන්න. ඉතින් ඔයා විශේෂයෙන් මේක overclock කරනවා නම් මේකත් එක්ක අපිට වෙනම software එකක් දාගන්න පුළුවන්. මේක phone එකටත් app එකක් එනවා. phone එක හරහා පවා ඔයාට බොහොම simple interface එකකින් මේක පොඩ්ඩක් up කරන්න පුළුවන්, overclock කරන්න පුළුවන්, colors control කරන්න පුළුවන්, මේ හැම දෙයක්ම කරන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ button එකක් අපිට දීලා තියෙනවා. මේක හරහා බොහොම ලේසියෙන් අපේ cooling boost කරන්න පුළුවන් manual විදිහට. වෙනස්ම setup එකක් කියලා මම කිව්වේ ඒකයි. වෙනස්ම features ටිකක් තියෙන්නේ මේ card එකේ. 24 phase power design එකක් තියෙනවා. මේකත් පාවිච්චි කරන්නේ DR MOS. ඉතින් මේ ගැන බොහොම සරලවම ඔයගලන්ට කිව්වොත් අපේ power supply එකෙන් අපේ සාමාන්‍ය විදුලිය අරගෙන මේක DC කරලා ඊට පස්සේ එක එක components වලට අවශ්‍ය වෙන විදිහට power එක වෙන් කරලා දෙනවා. එතනදිත් CPU එකට අවශ්‍ය කරන විදිහට ඉතාමත් sensitive පුංචි voltages ලබා දෙන්න අවශ්‍ය වෙනවා. මේකට VRM කියලා එකක් තියෙනවා. මේ දෙයම graphic card එක තුලත් යම්කිසි මට්ටමකින් තියෙනවා. GPU එකට අවශ්‍ය කරන power එක ඉතාමත් නිවැරදිව ලබා ගන්න. ඉතින් මෙන්න මේ VRM වල quality එක වැඩි වෙන තරමට ඒ වගේම faces ගන්න quality එකත් එක්ක වැඩි වෙන තරමට මේ card වලට උපරිමව max turbo එහෙම නැත්නම් boost එකෙන් perform කරන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි මේ VRM රත් වෙනවා සෑහෙන දුරට අවශ්‍ය කරන voltages regulate කරද්දී. මේවා වැඩි වෙන්න එහෙම නැත්නම් quality එක වැඩි වෙලා ඒ වගේම power phase ගාන වැඩි වෙද්දී මේ එක එක ෆේස් එකට යන ලෝඩ් එක බෙදිලා යන්නේ. ඉතින් මෙතනදී මේ කාඩ් එක DR MOS තමයි පාවිච්චි කරන්නේ. සාමාන්‍ය ටිකක් high quality components එහෙම නැත්නම් GPU motherboards තමයි මේව පාවිච්චි කරන්නේ. මෙතනදී එකෙන් 24 phase design power delivery එකක් අපේ GPU එකට ලැබෙනවා. ඉතින් මේ කාඩ් එක වැදගත් වෙන්නේ කාටද කියන එක ඊළඟ ප්‍රශ්නේ වෙනවා. ඔයා සාමාන්‍ය rig එකක් හදනවා නම් එතනදී මේ වගේ කාඩ් එකක් Hall of Fame කාඩ් එකකට යන්න එපා. මේ කාඩ් එකේ සම්පූර්ණ performance ඔයාට ගන්න වෙන්නේ නැහැ. මේක i9 එහෙම නැත්නම් K series i7 i5 K series වගේ CPU එකක් දාලා සම්පූර්ණයෙන්ම ඒකේ උපරිම 5.3 වලටම liquid coolers එක push කරනවා නම් වගේ extreme builds වලට මේ වගේ කාඩ් එකක් පාවිච්චි කිරීමෙන් උපරිම performance ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න කාඩ් එක විතරක් මදි මේ වගේ යූස් කේස් සිනාරියෝ එකකදී අනිවාර්යයෙන්ම CPU එකට පුළුවන් වෙන්න ඕනේ 5 GHz වත් උපරිම ස්පීඩ් එකකට වැඩ කරන්න. විශේෂයෙන්ම ගේමින් වලදී අපි දන්නවා සිංගල් කෝ ස්පීඩ් එක තමයි බලපාන්නේ. ඉතින් එතනදී 5 GHz කියන ස්පීඩ් එකටවත් අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ මේ තියෙන කාඩ් එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ගේමින් වලදී. කාඩ් එකේ outputs විදිහට ගත්තොත් අපිට තියෙනවා display port 1.4a outputs තුනක් සහ HDMI 2.1 port එකක්. ඉතින් මේ දේවල් එක්ක ඔන්න Galax Hall of Fame පළවෙනි unboxing එක PC Guide LK channel එකෙන් අරගෙන එනවා. ඉතින් මේක ඔයාලට ගන්න අවශ්‍යයි නම් පළවෙනි description එකේ අවශ්‍ය කරන හැම detail එකක්ම තොරතුරක්ම තියෙනවා. ඒ වගේම thank you කියලා කියනවා ISRX Smart Tech Distributions Private Limited එකට ලංකාවට Galax brand එක ගෙන්වා බෙදා හරින්නේ Smart Tech Distributions Private Limited සමාගම. ඉතින් මේ review එක නෙවෙයි, මේක unboxing experience එකක්. review එකක් කරන්න මේක test කරන්න අවශ්‍යයි. ඉතින් ඒ test bench එකක් PC Guide LK එකට ඉක්මනින්ම ලබා ගැනීම අවශ්‍ය වෙනවා මේ වගේ extreme දේවල් review කරද්දී. ඉතින් ඒ දේවල් එක්ක ඉදිරියේදී පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම මේකේ performance මොන වගේද තියෙන්නේ කියන එක අරගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා. මේ unboxing experience එක ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. වගේම තමයි subscribe කරලා නැත්තම් subscribe කරන්න. හම්බෙමු තවත් video එකකින්.